අයිබෝවන් සුභ මධ්‍යහනක්. ඔබ ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මුලින්ම බලමු ප්‍රවෘත්ති සිරස්තල. ගුරු විදුහල්පති ගැටලුවට කැබිනට්ටුවෙන් විසඳුමක්. සැප්තැම්බර් ඔක්තෝබර් වලට 5000ක දීමනාවකුත්. දුන්න විසඳුමටත් ස්ටාලින්ලා පිටුපාන ලකුණු. එන්නත් කරන්නේ දිනක වැඩිම ගණන ඊයේ වාර්තාවේ. දෙමව්පියන්ගේ නොසලකිල්ලෙන් ගෙදරට කොටුවුණු දරුවන් 20000කට කොරෝනා. රුපියල් කෝටි 232ක් වටිනා හෙරොයින් තොගයක් නාවික හමුදා දැලේ. අෆ්ගනිස්තානයෙන් අපේ හමුදා ඉවත් කරගෙන ඉවරයි. ඇමරිකා පෙන්ටගනය කියයි. ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා රුපියල් 5000ක විශේෂ දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. සෙසු වැටුප් සංශෝධන 2022 අයවැය යෝජනා මගින් අධීරගතව ලබා දීමටයි පියවර ගැනෙන්නේ. ගුරු විදුහල්පති වැටුප් පිෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත් කෙරුණු අමාත්‍ය අනුකමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම නිර්දේශ සඳහා අනුමැතිය හිමි වුණේ. මෙමානුකමිටුව ගුරු විදුහල්පති හා ගුරු උපදේශක වෘත්ති සමිති 33ක නියෝජිතයන් සමග සාකච්ඡා කළා. අනතුරුව සකස් කෙරුණු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කිරීමටයි කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙන්නේ. ගුරු සේවය, ගුරු උපදේශක සේවය සහ විදුහල්පති සේවය යන සේවා සංවෘත්ත සේවා ලෙස නොවැම්බර් මාස 20 දිනට පෙර ගැසට් කිරීමටද නියමිතයි. අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ගුරු විදුහල්පති වැටුප් පිෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශිත සංශෝධන 2022 අයවැය යෝජනා මගින් අධීරගතව ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙනවා. එමෙන්ම ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට රුපියල් 5000ක විශේෂ දීමනාවක් ගෙවීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. අනුකාරක සභාවේ සෙසු යෝජනා පළාත් සභා හා අනිකුත් අදාළ බලධාරීන් සමග එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාස 6ක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටද නියමිතයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව සෑම විදුහලකම සෑම ගුරුවරයෙක්ගේ රාජකාරියන් අපේ රටේ දරු පරම්පරාවගේ අනාගතය වෙනුවෙන් ඉටු කිරීමේ කාර්ය බාධාවක් නැතුව ක්‍රියාත්මක කරයි කියලා රජය හා අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. පිළිගත්තා වූ මේ ප්‍රතිපත්තිය ඉදිරි අවුරුදු 4 ගතවීමට පෙර අතුව කොටස් වශයෙන් ක්‍රියාත්මක කොට නිම කිරීමේ කාර්යයට පැහැදිලි තීරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්කම ඊයේ කැබිනට් මණ්ඩලයේ විසින් ගත් තීරණවල වැදගත්ම තීරණය. කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ලබා දී ඇති විසඳුම් සමග එකඟ විය නොහැකි බව ගුරු සංගම් පවසනවා. කැබිනට් මණ්ඩලයේ ඊයේ සම්මත කරගෙන තියෙන්නේ ගුරුවරුන්ට ලබන මාසයේ සිට රුපියල් 5000 දීමනාවක් දීමත් ඒ වගේම 2018 අධ්‍යාපන අමාත්‍යාංශයේ වැටුප් කොමිෂම ඉදිරිපත් කරපු යෝජනාව කොටස් වශයෙන් අයවැය යෝජනාවක් ගැට ලබා දීමත් ඔය යෝජනා දෙකම පිළිගන්න පුළුවන් මට්ටමේ එකක් නන් නෙවෙයි. අපි පැහැදිලිවම කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යවරයාට සාකච්ඡා කරලා කරුණු වාර්තා කළා. පැහැදිලිවම අනුකමිටුව ඉදිරිපත් කරන මේ වැටුප් යෝජනාව සම්පූර්ණ මුදලක් ඇට ලබා දෙන්නත් ඒ වගේම ඒක සුබෝධනීය වාර්තාවේ කොටසක් ඇට ලබා දෙන්නත් කියන යෝජනාව අපි කරලා තිබ්බේ. මේක සම්පූර්ණ නොසලකාරලන් කටයුතු කරලා තියෙන්නේ. ඒක බරපතල තත්ත්වයක්. මේ අමාත්‍ය මණ්ඩල තීරණේ අපි පිළිගන්නේ. දැනට අපි ක්‍රියාත්මක කරන ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ඉස්සරහට යනවා. දිනකදී ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව වන 5,71,589ක් ඊයේ දිනේදී ලබා දුන් බව සෞඛ්‍යංශ පවසනවා. කොරෝනා ආසාදිත වැඩිම මරණ සංඛ්‍යාවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දිනේ තහවුරු කළා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 436,081ක් 55,098 දිනක රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සුව ලැබූ සමස්ත සංඛ්‍යාව 371,992ක්. ඊයේ දිනේදී දෛනික වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වන 210ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ සමගම සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළ ගියා.
සංචරණ සීමා ලිහිල් වන සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවය ඇතුළු සියලු අංශ දැඩි වගකීමින් ක්‍රියා කිරීම තුළින් පමණක් රට වසා නොතැබීමේ ඉලක්කය සපුරාගත හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හිරත් මහතා පවසනවා. කොවිඩ් රෝගයේ පැතිරෙන එක නැවැත්වීමයි වැදගත් වෙන්නේ. මොකද ඩෙල්ටා රෝගීන් අපිට වෙනම හොයාගන්න පුළුවන් ඉතා සංකීර්ණ පරීක්ෂණයකින් පමණ. ඒ නිසා සියලු දෙනාම එක් රැස් වෙලා එකට වගකීමෙන් කළ යුත්තේ කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීම. ඒක සෞඛ්‍යයට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බෙතර කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එක් දිනකදී ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ දිනේදී ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී පමණක් 571,589 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. සයිනෝෆාම් එන්නත් මාත්‍රා 536,438ක්, ඇස්ට්‍රාසෙනිකා එන්නත් 12,604ක්, මොඩර්නා එන්නත් 20,873ක් සහ ෆයිසර් එන්නත් 1,674ක් ඊයේ දිනේදී ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. බෙතර කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 1,23,25,737, දෙවන මාත්‍රාව 71,73,120 දෙනෙකු වෙත ලබා දී තිබෙනවා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් මාත්‍රා 15,000ක් අද උදෑසන මෙරටට රැගෙනු ලැබුවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එමින්නත්තුගේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවා. එමින්නත් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ මධ්‍යම එන්නත් ගබඩාවේ විශේෂිත ශීතාගාරවල ගබඩා කිරීම සිදු කෙරුණා. වකුගඩු ආබාධ සහිත පුද්ගලයන් කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාව ජාතික වකුගඩු බද්ධ කිරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා පෙන්වා දෙනවා. වකුගඩු රෝගයකින් පෙළෙන කෙනෙකු නම් ඔබ විවිධාකාර වූ සංකූලතාවලට මතුවෙන්න පුළුවන්. වගේම COVID-19 නිසා ඇතිවන නියුමෝනියාවේ සංකූලතාවයන්තරලට බලපීමේ අවධානම ඉතා වැඩි. එම නිසා වකුගඩු රෝගයකින් පෙළෙන බව දන්නා අයකු නම් අනිවාර්යයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ සෞඛ්‍ය අංශවලින් පවසා සිටින පරිදි නියමිත ලෙස සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි නියමිත පරිදි එන්නක් කරන මාත්‍රා දෙකම ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කරගෙන සිටීමත් ඉතාම වැදගත් ඔබගේ ආරක්ෂාව උදෙසා. බෙතර අද දිනේ දිවයින පුරා එන්නත් කරන වැඩසටහන් සෞඛ්‍යංශ මෙන්ම යුද හමුදාවේ මැදිහත් වීමෙන් සිදු කෙරෙනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වීමෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. එන්නත ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. එල්පිටිය ආනන්ද මධ්‍ය මහාවිද්‍යාල පරිශ්‍රයේදීද එන්නත් කරන වැඩසටහන සිදු කෙරුණු අතර බොහෝ පිරිසක් ඒ සඳහා පැමිණ සිටියා. හැටන් කුඩා ඔය ග්‍රාම සේවා වසමේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන් 1,500කට සයිනෝෆාම් එන්නති දෙවන මාත්‍රාව ලබා දීම හැටන් වෙබ්ස්ටර් ජාත්‍යන්තර පාසලේදී සිදු කෙරුණා. නැහින්න වතු නිවාසවල සිටින ආබාධ සහිත සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නිවෙස් වෙතම ගොස් එන්නත් ලබා දීමට දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කළා. දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා නිවසට වී සිටින දරුවන් 20,000කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොරෝනා රෝගය ආසාදනය වී තිබෙනවා. ඔබේ දරුවන්ගේ සෞඛ්‍ය ගැන පෙරට වඩා සිටිය යුතු කාලය පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කර සිටියා. ස්වාධීන රූපවාහිනි 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් ඒ මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා. ඔබතුමාලගේ නිරීක්ෂණය අනුව දෙමව්පියන්ට කොවිඩ් ආසාදනය නොවී දරුවන්ට කොවිඩ් ආසාදනය වෙලා තියෙන කොහොමද? කිසිම ආකාරයකින් දෙමව්පියන්ට ආසාදනය නොවී හෝ නිවසියෙකුට ආසාදනය නැතිවනා නම් දරුවෙකුට හැදෙන්න බෑ. කුඩා දරුවන් පාසල් යන්නේ නැහැ. පාසල් අනිත්‍යව වහලා තියෙන මේ කාලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මුං සමාජයට යන්න, රැකියාවල් වලට යන්න, නිවස තුල තමයි ඉන්නේ. නිවසේ කොටු වෙලා ඉන්න පිරිසක් මේ කුඩා දරුවන් කියන්නේ. මේ දරුවන්ට හැදෙන්නේ අනිවාර්යයෙන්ම දෙමව්පියන් හෝ නිවසියන්ගෙන් තමයි. දරුවෙක් යම්කිසි ආසාදනයක් ලක් වෙලා රෝහලටගෙන ආවම අපි පරීක්ෂා දෙන්නම පරීක්ෂා කරනවා. නැවත් පරීක්ෂා කරනවා. ඒ වගේම දරුවත් පරීක්ෂා කරනවා. 60-70% විතර ප්‍රමාණයක් තමයි දෙමව්පියන් ආසාදනය වෙලා තියෙන්නේ. හැබැයි ඊ අවස්ථාව වෙන විට සමහරක් වෙලාවට මව ආසාදනය අවසන් වෙලා පස්සේ තමයි දරුවට ආසාදනය ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් සමහරක් වෙලාවට නිවසේ සිටින වෙනත් නිවසිකුවෙන් තමයි මේ දරුවාට මේ ආසාදනය වෙලා තියෙන්නේ. දෙමව්පියන් මීට වඩා සැලකිලිමත් වෙනවා නම් මේක වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒක නිසා තමයි අපි කාරණු කිල්ලන්නේ මේ ප්‍රතිකාර කරනවට වඩා දෙමව්පියන් මීට වඩා මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා නම් මේ දරුවන් ළඟට යාමේදී පිරිසිදු යනවා නම් ඒ වගේම ඔවුන් ගෙදරින් බැහැර යන විට ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා නම් සහ මේ දරුවාට කිරි දෙන මමක් ඉන්නවා නම් ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මුවස්මක් භාවිතා කරමින් පිරිසිදු වෙලා ඒ කටයුතු කරනවා නම් හිතන්න මේ දරුවන් මීට වඩා ආරක්ෂා කර ගැනීමට මීට වඩා රෝගය අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. රෝග නිවාරණයට අවශ්‍ය සුවධරණී ඖෂධ මංජුසාව නිවෙස් වෙත ලබා දීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව රාජ්‍ය මාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළා.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දොරින් දොරට සුවදාර්ණී ඖෂධ මංජුසාව ලබා දීමේ වැඩසටහනට අධිකාරී ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. රට පුරාම මේ ඖෂධ මංජුසාව ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන්නත් දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් කටයුතු කර යනවා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව විසින් අනුමත කරන ලද ඖෂධ වර්ග කීපයකින් තමයි මේ මංජුසාව සකස් වෙන්නේ. මේ පිළිබඳව අනුමැතිය අපට ලබා දුන්න අධිකාරී ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රධාන කැබිනට් මණ්ඩලයට අපේ ගෞරවය. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා කටයුතු කරපු මුදල් අමාත්‍යවරු බැසිල් රාජපක්ෂ මහත්තුමා ප්‍රමුඛ සියලුම දෙනාට අපේ ස්තුතිය පළ කරනවා. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සඳහා දැනට ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වන ප්‍රතිපාදන තවදුරටත් පුරුල් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළා. දැනට ක්‍රියාත්මක වන 2010 ජනවාරි පළවෙනි දින පසුගිය රජය මගින් තීන්දුව කරන ලද පරිදි විශ්‍රාමිකයන් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 70 වනතෙක් දැනට පවතින අග්‍රහාර යෝජනා ක්‍රමයට ප්‍රතිලාභ ලබා දීම දැනට පවතින ක්‍රමයයි. එය තවත් පුළුල් කරමින් එම දිනට පෙර රජයේ සේවෙන් විශ්‍රාමගේ විශ්‍රාමිකින් සඳහා අදාළ ප්‍රතිලාභ ලබා දීමටත් ඒ වගේම විශ්‍රාම ලැබූ සියලුම විශ්‍රාමිකින්ට අදාළ වන පරිදි එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් වයස් සීමාවක් නොමැතිව අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ විශ්‍රාමිකින්ට ලබා දීම සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ඊයේ ලබා දීලා තිබෙනවා. අද දිනේදී රජයේ පුවත්පත්වල පළ වෙලා තියෙන මේ රජයේ වේදම්වල දැඩි සීමාවක් මූල්‍ය අර්බුදයට කැබිනට්ටුවට යෝජනා ඇත්තටම මෙහෙම තීරණයක් කැබිනට් මණ්ඩලිය ගත්තද? දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙසත් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. දැන් පසුගිය අයවැයලේකින් ඉදිරිපත් කරන ලද දැනටත් වැඩ ආරම්භ කරන නොමැති ව්‍යාපෘති තිබෙනවා නම් ඒවා මේ වසර තුලදී මූල්‍යමය වශයෙන් දිරට ගෙන යාමට නොහැකි නම් එම වැඩසටහන් පිළිබඳව නැවත ප්‍රගති සමාලෝචනයක් කොට තීන්දුවක් ගන්නා ලෙස තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම නතර කරන ලෙස මුදල් අමාත්‍ය ජනුම් දීලා තිබෙනවා. ඒ වගේම තමයි දැනට අනවශ්‍ය දීමනා ලබා දෙනවා නම් අමාත්‍යංශ වල කාර්ය මණ්ඩලයට හෝ දෙපාර්තමේන්තුව ඇතුළත් ඇතුළු විශේෂයෙන්ම නිරෝධායන ඇඳිර නීති ඇතුළු සීමා පනවා තිබෙන කාල සීමාවක් තුළ උදාහරණයක් හැටියට ඉන්ධන දීමනාව ඇතුළු දීමනා ලබා දෙනවා නම් ඒවා පිළිබඳව අවධානය යොමු කරන හැටියටත් දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යන ලෙසත් තමයි එහිදී සඳහන් වුණේ. වී සහල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැඟවීම සහ අධික මිල ගණන් යටතේ අලෙවි කිරීම වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති රෙගුලාසි පනවනු ලැබුවා. එම කටයුතු සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ලෙස මේජර් ජෙනරාල් MDSP නියුන් හැල්ල මහතා පත්කර තිබෙනවා. මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ නීති රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළේ. වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තුග සැඟවීම, අධික මිල ගණන් අය කිරීම මගින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්කරන වෙළඳපොළ ආක්‍රමිකතා වැළැක්වීම සඳහායි මෙම නව රෙගුලාසි පනවා ඇත්තේ. ඒ අනුව රජයේ සහතික මිලක් හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් පදනම් කරගනිමින් වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තුග මිලදීගෙන ජනතාවට සාධාරණ මිල ගණන් යටතේ ලබා දීමට බලයලත් නිලධාරීන් කටයුතු කරනවා. රාජ්‍ය බැංකුවලින් තොග මිලදී ගැනීමට ලබා දී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකර ගැනීමට හැකිවන පරිදි මෙය ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මේ අතර දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළඳාම සඳහා පමණක් අලුයම 4 සිට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වෙනිදා දක්වා යළි දීර්ඝ කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබා දීමේ අරමුණිනුයි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත්තේ. හෙරොයින් කිලෝග්‍රෑම් 290කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 2321කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ. මේ අතර රුපියල් 500 ව්‍යාජ නෝටු 602ක් සමග සැකකරුවන් 3 අත්අඩංගුවට ගෙන තිබෙනවා. නවික හමුදාව ගැඹුරු මුහුදේ ඊයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත්තේ. මුහුදු මාර්ගයෙන් දෙවිනට මත්ද්‍රව්‍ය රැගෙනීමට උත්සාහ කළ බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 නවික හමුදා භාරයට ගැනුණා. මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290යි ග්‍රෑම් 200ක මෙම තොගේ සමග සැකකරුවන් අදාළ වීම ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.
නාවික හමුදා බුද්ධ්‍යංශයේ සෙසු බුද්ධ්‍යංශ සමග එක්ව සිදු කළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුම කිනුයි මෙම මන්ත්‍රවේ තුගේ අත්තරංගුවට ගැනීමට හැකි වැත්තේ. මෙම බහුදින දෙහිවර යාත්‍රාව පසුගිය ජූලි 30 වෙනිදා ගොඩබිමින් පිටත්ව ගොස් ඇති අතර ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගින් මන්ත්‍රවේ තුගේ ලබා ගන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. අදාළ සැකකරුවන් අහුංගල්ල බලපිටිය සහ හබරදුව යන ප්‍රදේශවල පදිංචි කරුවන් මද්‍රවේතුගේ සහ සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන නාවික හමුදාව සහ පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ එක්ව සිදු කරමින් පවතිනවා. මෙ අතර රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 602ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ විශේෂ කාර්යබලකා බුද්ධි කොට්ටාසේ මකින්. ව්‍යාජ නෝට්ටු මුද්‍රණයට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් මුද්‍රණ යන්ත්‍රයක් ජංගම දුරකථනයක් ඇතුළු උපකරණ කිහිපයක්ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී සාකච්ඡා කරන්න මොනතරම් වැදගත් දේවල් තිබුණත් දිගින් දිගටම අපේ රට විවේචනය කරමින් චෝදනා එල්ල කිරීම ගැන ප්‍රශ්න කළ යුතුයි කියලා අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්මයා අද ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී. සැප්තැම්බර් 12 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය රැස්වෙනවා ජිනීවා නගරේ. සැප්තැම්බර් 21 වනදා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය රැස්වෙනවා නිව්යෝක් නගරේ. අපේ ස්ථාවරය පිළිබඳ අපි විස්තර සහිතව දැනුවත් කරලා තිබෙනවා තානාපතිවරුන් 2 දෙනාට මේ රට නියෝජනය කරන. ඊට අමතරව කොළඹ සිටින විදේශීය තානාපතිවරුන් එක එක්කෙනා වෙනම හමු වෙලා සම්පූර්ණ විස්තරයක් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම ඉදිරිපත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ සියලුම රටවල් සමග සුහද සම්බන්ධතා පවත්වමින් සාමකාමීව ජීවත්වන රටක්. සම වර්ෂයේම ජිනීවා නගරයේ වෙන සාකච්ඡා කරන්න හුඟක් දේවල් තිබෙන අවස්ථාවකදී ඇයි අපේ රට තෝරගෙන දිගින් දිගටම මේ විදිහට ලුහු බැඳගෙන යන්නේ මොන හේතුවක් නිසාද කියන ප්‍රශ්නය අපි හිතනවා ඇසිය යුතුයි කියලා. ඉතින් අපි සියලු රටවල් වලින්ම ඉල්ලා සිටිනවා අපේ මේ ප්‍රයත්නයට උදව් කරන්න. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්ද අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී අදහස් පළ කළා. මම ඉල්ලීමක් කරලා තිබෙනවා මැල්කම් රන්ජිත් කාඩිනල් තුමාගෙන් උන්වහන්සේ හමුවීමට සාකච්ඡාවකට. පාස්කු ප්‍රහාරය සිදුවෙන් පස්සේ රජය අරගෙන තිබෙන සියලුම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා තමයි ඒ සාකච්ඡාව ඉල්ලා සිටියේ. කාඩිනල් හිමිපාණන්ගේ කාර්යාලයේ මට දැනුවත් කරලා තිබෙනවා ඉතාමත් ඉක්මනින් උන්වහන්සේ ඒ සාකච්ඡාව මට ලබා දෙනවායි කියලා. අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන පිරිස් සම්බන්ධයෙන් මම කියන්නේ ඒ උත්සාහය සාර්ථක වන්නේ නැහැ. ජල බිල්පත් ගෙවීම සඳහා නව ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ජල බිල්පත් නිසි වේලාවට නොගෙවීම හේතුවෙන් ජල සම්පාදන කටයුතු නිසාකාරයෙන් පවත්වාගෙන යාම මහත් අභියෝගයක් වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. බැංකු තැපැල් කාර්යාල සහ නියෝජිත ආයතන මගින්ද ජල බිල්පත් පියවීමට හැකි. එමෙන්ම ඩයලොග් ඊසි කෑෂ්, මොබිටෙල්, එම් කෑෂ්, ෆුඩ් සිටි ආදී සුපිරිවෙලන් සැල් ආදියෙන්ද ජල බිල්පත් පියවීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ජල බිල්පතේ ගිණුම් අංකය සඳහන් කර 0719399999 අංකයට SMS කිරීමෙන් බිල්පත් හා අදාළ සියලු තොරතුරු ලබා ගත හැකි. වැඩිදුර විස්තර 0112 62236 අංකයෙන්ද ලබා ගත හැකි බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන්නේ. ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාක සම්බන්ධ රතු දත්ත පොත වසර 10කට පසු සකස් කර තිබෙනවා. රතු දත්ත පොත අවසන් වරට සකසා තිබෙන්නේ 2012 වසරේදී. එහි නව සංස්කරණය ලබන සිකුරාදා නිකුත් කිරීමට නියමිත බවයි පරිසර අමාත්‍යාංශය පවසන්නේ. වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සහ ශාක ඇතුළත් මෙම රතු දත්ත පොත කොටස් 9කින් සමන්විතයි. වඳවීකිය සහ පරම්පරාගත ගහනෙන් තොර වූ සතුන් සහ ශාක වර්ගීකරණය කර තිබෙනවා. වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ වඳවීමේ ඉහළ අවධාරමක් ඇති සහ අනතුරට ලක්විය හැකි සත්ව සහ ශාක පිළිබඳ තොරතුරුද ඊට ඇතුළත්. අවධානම හමුවේ ඇති අවම අවධානමේ ඇති දත්ත ඌනතා සහිත සහ වර්ගීකරණයට ලක් නොකළ වශයෙනුයි මෙම තොරතුරු වර්ගීකරණය කර ඇත්තේ. පදක්කම්ලාභී මැරතන් ක්‍රීඩකයෙකු 60 වන උපන්දිනය වෙනුවෙන් මවගේ සුවදුක් විමසීමට කිලෝමීටර 18ක මැරතන් ධාවනයේ යෙදුණු පුවතක් අපට වාර්තා වෙනවා. DI අනුරසිරි ගලින් මිදුණු වැව ඇල්ලවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2015 වසරේදී
රටවල් 36ක් සමග පැවති මැරතන් දහවන තරගයකින් ඔහු සිව්වන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා කණ්ඩායමේ සමාජිකයෙකු වන අනුරසිරි තායිලන්තයේ පැවති ජාත්‍යන්තර තරගයකින්ද රිදී පදක්කම ලබාගත් අයෙක්. ඔහුගේ 60වන උපන්දිනය පසුගිය දාටයේදී තිබුණා. ඒ වෙනුවෙන් තම උපන් ගම වන කහටගස්දිගිලිය අමගස්වැව ගම්මානයට පැමිණ මව බැහැදුටුවේ කිලෝමීටර 18ක් මැරතන් දහවනයේ යෙදෙමින් එවිටින් ඔහුට පැය එකමාරක කාලයක් ගත වුණා. මම පොන්ජි කාලේ ඉඳන්ම මගේ නිරෝගීකම ගැන නිතර හිතපු කෙනෙක්. ඒ හින්දා මම ඒ පිළිබඳ ඉගෙනගෙන ඒ පිළිබඳ සිද්ධිය යුතු දැනුම සහ අවබෝධය ඇතුව හරි පුරුදු ක්‍රියාකාරකම් අනුව මම වැඩ කරපු හින්දා අද මට පුළුවන් වුණා. මම පදිච්ච ගෙදර ඉඳලා කිලෝමීටර 18ක් දුවගෙන ඇවිල්ලා මගේ අම්මව බලන්න එන්න. ඇත්තෙම මට කියන්න ඕනකම තියෙන්නේ මේක මට විතරක් ලබන්න පුළුවන් නිරෝගී කමක් විතරක් නෙවෙයි අන්න අයටත් මේ වගේම හොඳ පුරුදු සහ ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් නිවැරදි ආකාරයට ඒ තත්ත්වෙට එන්න පුළුවන් කියන පණිවිඩය කියනවත් මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යාහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. පසු 1:55 සිට අපගේ පෑම් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න ඔබට සුබ දවසක්.